ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා සීල දනටම recording.ai ගේ නාලිකාව මගින් මේ ඔයගලන්ට කියන්නේ ડોක්ටර් සෑ ડોක්ටර් සෑ කවුද පළවෙනි එපිසෝඩ් එක පල්ලිය හදනවා බලන්න පුළුවන් ඉතින් කම්පියුටර්ස් ගැන ඒ ටු ඉසට් දැනගන්න අපි කතා කරා සුපුරුදු පරිදි සමිත කල්ල මහත්මයාට ආයුබෝවන් ආයුබෝවන් ali පහුගිය එපිසෝඩ් එක අපි කතා කරා motherboard එක සහ प्रोसेसर यदि अदापि कथा करदे मदरबोर्ड तव संबंध तव गजस्वी मुना खील अभी सरल संबंध हदने वोलन हदने यदि एक नोने मे मुनहारे ओवल प्रश्न तीन कंप्यूटर संबंध लैपटॉप संबंध अभी कमेंट दाने कॉल के लिए अभी ये प्रश्न क्षमती प्रश्न कथा कर एपिसोड इधर कथा करना क्षमती ओवल तेक्का संबंध महत्व अभी किया අද මොනවාද අපි කතා කරන්නේ ප්‍රොසෙසර් ගැන අපි කතා කරලා ඉවර කරා කතා කරා නලින් දැන් මම මේ ගිනල්ල ඔඩොක්කේ තියාගෙනම ඉන්නේ මේ ඊළඟ කොටස් ටික කතා කරන්න දැන් නලින් අපිට ඔයාලට මතක ඇති දැන් අපි කතා වුණා ගිය සතියේ අපි කලින් එපිසෝඩ් එකේ මේ ප්‍රොසෙසර් එක ගැන එතකොට දැන් මේ අපි කියන්න හදන්නේ ඔබ මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගන්නවා නම් මේ දේවල් ගැන බේසික් නොලෙජ් එකක් මූලික දැනුමක් තියෙන්නේ මොනවද මේ වෙන්නේ කියලා විශේෂයෙන් යම් කිසි තැනකට ගිහිල්ලා මේ කම්පියුටර් එක ගන්නවා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන මේ උපකරණයක් තමයි අපි මේක අනිවාර්යෙන් ලබා දීමින් කරන්නේ. එතකොට දැන් ඔන්න අපි මේ ප්‍රොසෙස් එක මේකට හයි කරගත්තා. අර එදාත් කතා කරපු ලික්විඩ් කූලින් එකත් මේකට හයි කරගත්තා. මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා නලින්. මේ දේවල් හයි කරද්දී ඔබේ හිතු මතයට ඔබ gedara ගෙනල්ලා හයි කරන්න යන්න එපා. අනිවාර්යෙන් මේ පිළිබඳ දැනුමක් තියෙන පළපුරුද්දක් තියෙන එකෝ ගන්න ආයතනෙ. සමහර ආයතන වල ඒකට මුදලක් අය කරන්නේ නැහැ. නමුත් සමහරවිට පොඩි මුදලක් අය කරනවා. නමුත් පොඩි මුදලක් අය කරත් කමක් නැහැ. ඒ ආයතනයේ ඉන්නේ පළපුරුදු සේවකයෝ. ඒගොල්ලෝ දන්නවා මේක කොහොමද හයි කරන්නේ කියලා. ඒ ඇයිද කියලා මේක හයි කරගෙන ගෙදර ගේන්න. තමන් මේක නොදන්නව නැත්නම් චුට්ටක් දන්නව නම් ඒත් මේක කරන්න යන්න එපා. මේක මොකද පාඩුව වෙන්නේ තමන්ට තුන කාටවත් නෑ. නලින් දැන් අපි ප්‍රොසෙසර් එක හයි කරා. ඔන්න ලික්විඩ් කූල් එකත් හයි කරා. අපි CMOS බැටරියක මෙතන තියෙන අපි CMOS බැටරියක දැන් මෙතන පේන නැහැ. නමුත් අපි මෙතන තව CMOS බැටරියක හයි කරන්නේ. ඊට පස්සේ මේකේ තව එනවා විශේෂ උපාංගයක් එක තමයි RAM එක. දැන් මේ තියෙන RAM එක පොඩ RAM වර්ග කීපයක් තියෙනවා. දැන් අපිට මතක DDR 1 2 3 4 5 6 ඔහොම දැන් දිගට වැඩි තියෙනවා. හරිද? දැන් එතකොට මේ DDR 3 4 අපි අපේ කාලේ ගොඩක් භාවිත වෙච්ච ඒවා. එතකොට 5 ඉතින් දැන් මේ RAM එක තමයි random access memory මේකට කියන්නේ මේක හයි වෙන්නේ මේ motherboard එකේ මෙන්න මෙතනට. එතකොට මේක හයි කරද්දී අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේක හයි කරන් දැන් මේ මේකේ මේ motherboard එකේ මෙතන තියෙන පොඩි කට්ටයක් කපලා. එතකොට ඒකට හරියන්න මේ RAM එකේ තියෙන පොඩි කට්ටයක් කපලා. මේ RAM motherboard එකෙන් board එකට DDR4 ද 3 ද ඊටට වැඩි ද අඩුද ඒකට අනුව මේ කට්ටේ තියෙන තැනත් අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ DDR3 RAM එකක් අපි DDR4 එකට ගන්න බෑ. එතකොට size එකත් වෙනස්. size එකත් වෙනස්. එතකොට මේ දැන් මේකට ගැළපෙන විදිහට ගන්නකොට අපි ගානට මේ මේක බලලා මේ හරියට මේ කට්ටේ තියෙන තැනට මේක තියලා මේක හයි කරන්න ඕනේ. ඒ වගේ මේ මෙතන තියෙන දෙපැත්තේ ක්ලිප් දෙකක්. මේ ක්ලිප් දෙක අරගන්න මෙහෙම ඇරලා අපි උහම් පරිස්සමෙන් මේ RAM එක මේ කට්ටේට හරියද කියලා බලලා ඊළඟ මේක තද කරන එක තද කරනකොට එන පොඩි සද්දයක්. ඒක අර දෙක මෙහෙට ගලලා හේතු නැහැ නේද? හේතු නැහැ කියන්නේ මේක හරියට හයි වුණා කියන්නේ. ඊපස්සෙ බලන්න ඕනේ මේ දෙකම මේ මේ ලොක් හරියට ලොක් වෙලාද තියෙන්නේ කියන්නේ දෙපැත්තේ. ලොක් වෙලාද තියෙන්නේ කියලා බලුවාම දැන් එතකොට RAM එක හයි වෙලා තියෙනවා. ඊට පස්සේ RAM එක හයි කරාට පස්සේ දැන් ප්‍රොසෙසර් එක හයි කරා මේක හයි කරා බැටරි එක දාලා තියෙනවා. අපිට මේ අවශ්‍ය කරන motherboard එකට හයි වෙන්න ඕන මූලික කොටස් ටික අපිට ඩිස්ප්ලේ එකක් ගන්න අරගෙන බලන්න මේක වැඩ කරනවද කියලා බලන්න ප්‍රමාණ. ඊට පස්සේ තව මේකට එනවා hard disk එක අපේ power supply එකකට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේ දේවල්. තව පොඩි ප්‍රශ්නයක්. දැන් SLO මට කියන්නේ මේ මේක දැන් brain එක මේ processor එක. ඒතර මෙයාට මොකද්ද අපි කියන්නේ? අපි මෙයාට කියනවා මතක ශක්තිය තියාගන්න එකද? ඔව්. අපි මෙයාට කියමු නිකන් අපේ හිත වගේ කියන. හිත වගේ. RAM දැන් උදාහරණයක් නලින් කියනවා දැන් අද මෙහෙම එකක් තියෙනවා එන්න. එල කිව්වහම මම ඒක තියා ගන්නවා. පොඩි මතකේ තියා ගන්න. මතකේ පොඩි එකක් තියා. මෙහෙම එකක් කිව්වා කියලා. මෙහෙම එකක් කිව්වා. හොඳද? එතකොට ඒක තියා ගන්න. අපි හිතමු නලින් මට කියනවා නැත්නම් මට කවුරු හරි කියනවා සර් මේ සර්ගේ එක්ක ක්ලාස් එකක් කරන්න වෙන්නේ නැහැ. එල කියනවා. එතකොට දැන් අපිට
මොකක්කරි මට දැනෙන අපහසුතාවයක් හරි වේදනාවක් හරි මොකක්කරි කොට දැන් හිත අපේ හිතර තමයි ඒක දැනෙන්නේ දැනෙන්නේ එතකොට ඒ වගේ අවස්ථාවක් තමයි ඒ වගේ දෙයක් තමයි මේකේ මේ මේ කියන්නේ දත්ත කබඩා කිරීමක්ද වෙන්නේ නැහැ එහෙම නෙමෙයි අපේ හાર્ඩ් එකේ තියෙන දත්ත මෙයාගෙන් වෙන්නේ මෙයා තමයි මේ මුළු ඔක්කොම ප්‍රොසෙසර් එකෙන් තමයි මේ මුළු ඔක්කොම මේක ප්‍රොසෙස් කරන්නේ මේ අපේ ඇඟ කියලා හිතන්නකෝ ආ ආ බෝඩ් එක මද බෝඩ් එක කියන්නේ ඔව් මද බෝඩ් කියන්නේ මේ අම්මා අම්මානේ මේ අම්මා ඔව් ඔව් එතකොට මේ අපේ හදවත වගේ මෙයා ක්‍රියා කරනවා ආ එතකොට අපි හાર્ඩ් ඩිස්ක් එකෙන් අපේ දෙන දේවල් මෙයා කෙටි කාලීනව මතකයේ තියාගෙන ඒක ප්‍රොසෙස් කරනවා ප්‍රොසෙස් කරලා ඉතින් දැන් එතකොට මෙයා මේ තියාගන්න මෙමරි එක හැමතිස්සෙම රිප්ලේස් වෙනවා ආ වෙනස් වෙනවා වෙනස් වෙනවා මොකද අපි වැඩක් කරන සැරේට මෙයාගේ මෙමරි එක රිප්ලේස් වෙනවා හිතේ තියෙන එක වෙනස් වෙනවා එකම දෙන්නේ මේ තියෙන. එතකොට මෙයා කරන්නේ මේක ඔක්කොම රන් කරන එක. ආ ආ. එතකොට ප්‍රොස මේ අපේ මේ RAM එකේ දැන් මේකේ අපිට පේනදි මේ තියෙන පොඩි පොඩි chips. ආ ගොඩක් තියෙනවා නේද? ඔව් ගොඩක් තියෙනවා. එතකොට මේ chips තමයි මේවා තමයි දැන් අපි ගත්තොත් දැන් මේ RAM එක අපි ගත්තොත් එහෙම 8GB එකක් කියලා. එතකොට ඒ අවශ්‍ය කරන GB ප්‍රමාණයට අනුව තමයි මේකේ මේ chips මෙයාලා තියෙන්නේ. එතකොට මේ RAM වල නලින් මම තව දෙයක් කියන්න ඕනේ RAM ಜಾති කීපයක් තියෙනවා. දැන් මේක සාමාන්‍ය RAM එකක්. ආ මේකේ හොඳ RAM එකක් තියෙනවා හයිපර් ඇක්ටිව් RAM කියන එක. එතකොට හයිපර් ඇක්ටිව් RAM කියන එක ඕගලන්ට වෙනස බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ චිප්සෙට් එක පේන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. ඒක වැහිලා තියෙන්නේ නිකන් යකඩ කවර් එකකින් වගේ. ඒක වෙන හීට් සින්ක් එක. එතකොට හයිපර් ඇක්ටිව් RAM එක තියෙන විශේෂත්වය තමයි මේ RAM මේ සාමාන්‍ය RAM අපි විශේෂයෙන් ගොඩාක් ලොකු වැඩක් කරන අපි තුමු වීඩියෝ එඩිට් කරන නැත්තම් ලොකු ස්ටුඩියෝ එක නැත්තම් ලොකු ආයතනයක අපි සර්වර් මැෂින් එකක් වගේ එකක් කියලා හිතමු. ඒ වගේ එකක යනකොට ලොකු ලොකු වැඩ ප්‍රමාණයක් කරන එකක මේ වගේ සාමාන්‍ය RAM එකක් අපි දැම්මහම මේ RAM එකේ ආයු කාලය ඉතා කෙටි වෙනවා. හේතුවනාලේ මේ චිප්ස් වලට වෙන ඩැමේජ් එක වැඩි සහ මේ දැන් මේ පේනදී ඔබට මේ රත්තරම් පාට තියෙනවා මේ හයි වෙන පැත්තට අර තියෙන අපේ මේ කනෙක්ටර්ස් මේක ඇත්තම රත්තරන් තමයි තියෙන්නේ මොකද රත්තරන් තමයි ගාලා තියෙන්නේ ගෝල්ඩ් ප්ලේටඩ් මේ ගෝල්ඩ් ප්ලේටඩ් මොකද ගෝල්ඩ් තමයි වැඩි ඉතාම වේගෙන් දත්ත එහෙම හැගෙනියන මේ ලෝහයේ විදියට හඳුන්වන්නේ මේ අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ ඉතින් එතකොට මේ ගෝල්ඩ් ප්ලේටඩ් මේක තියෙන මේවා උණු වෙන්න හරි මේක උණු වෙලා වැක්කරෙන්නේ නැහැ විමිට නමුත් මේක ප්‍රසාරණේ වීමක් සිද්ධ වෙනවා මේ වගේ සාමාන්‍ය RAM ගොඩාක් heavy දේවල් බර වැඩ කරන කම්පියුටර් එක පාවිච්චි කරා. එතකොට ඒ කාලයක් තිස්සේ ඒක වෙනකොට මේ RAM එකේ තියෙන ආයු කාලය අඩු වෙලා මේ RAM එක පිච්චෙනවා. පිච්චෙනවා. නමුත් hyperactive කියන RAM එක හදලා තියෙන්නේ ඒකටම හරියන විදිහට. ඒ නිසා අපි ලොකු වැඩකට විශේෂයෙන් video editing වෙන්න පුළුවන් software developing නැත්නම් gaming එකක් කියන්න ඕනේ. වගේ දේවල් වලට දරුවෝ හෝ වෙන කෙනෙක් කම්පියුටර් හදනවනම් hyperactive RAM එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න අනිවාර්යෙන් අපි අවශ්‍යයි අනිවාර්යෙන් හරි RAM ගැන මම හිතන හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා අපි තවත් කැලක් ළඟින් තියාගත්තා ඒක හයි කරන එක මොකක්ද ඒක මේක තමයි නලින් අපි කියනවා VGA ආ ආ ආ අපේ නිකන් S2 වගේ කියලා කිව්වොත් හරි එකන ඔගේ ඉඳන් පෙනීම ලබා දෙන්නේ මේකෙන් තමයි අපිට පෙනීම ලබා දෙන්නේ දැන් මේ මෙයාගේ තියෙනවා මෙයාගේ තියෙනවා තිබ්බට අරගෙන ඊටවලා ලොකු දෙයක් කරන්න බුණා ඔව් අපි මෙහෙම කියමුකෝ මෙයාගේ තියෙනවා දැන් මෙයාගේ ඔබට පේන ඇති මෙතන තියෙනවා මේකට අපි කියන්නේ VGA. එතන උඩ තියෙනවා DVI. දැන් මේකේ HDMI එකක් නැහැ. ඒ පිළිබඳව අපි පස්සේ දැනුමක් ලබා දෙනවා. එතකොට මේ දෙකට මේ VGA මේක තමයි මේ වීඩියෝ අවුට් එක නේද? එතන මෙතනින් අපිට කේබල් එකක් අරගෙන මොන්ට එකට හයි කරලා වීඩියෝ ගන්න පුළුවන්. එතකොට ඇයි අපි මේක පාවිච්චි කරන්නේ? මේ VGA කාඩ් එක. මේක හරියට අපි කිව්වොත් මහලු කෙනෙක්ට කොහොමද ටිකක් පේන්නේ? ගොඩක් තරුණ ළමයෙක්ට කොහොමද පේන්නේ? ආ මහලු කෙනාට ටිකක් පහට අඩුයි. ආ පැහැදිලි අඩුයි. පැහැදිලි මදි. ටිකක් දීප වතාව බලනකොට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආ ගොඩක් තරුණ ළමයෙක්ට හොඳට පේනවා. හොඳට පේනවා. ආ හරි පැහැදිලි. හොඳ ක්ලැරිටි එකට හොඳට පේනවා. ආ එතකොට අපි මෙන්න මේක අපිට පුළුවන් මේ දෙකේ වෙනස මොකක්ද කියලා කවුරු ඇහුවොත් ඉතාලම සරල උදාහරණයක් කියන්න බලන්න. ඔන්න ඔකෙන් ඒ කියන්නේ වීඩියෝ කෝල් එක උඩරිම හොඳට ගන්න පුළුවන්. උඩරිම හොඳට ගන්න පුළුවන්. සහ තවත් VGA කාඩ් එකේ තියෙන විශේෂම දේ තමයි ඔබ විශේෂයෙන් මේ ගේමින් PC එකක් වගේ නම් ගේම් ගහන ගේම් ප්ලේ කරන කෙනෙක් නම් එතකොට නැත්තම් අපි කියනවා තව වීඩියෝ ඩිසයින් වීඩියෝ එඩිටින් සහ Photoshop Illustrator මේ වගේ පැකේජස් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් VGA කාඩ් එකක් කම්පියුටර් එකට තියෙන්න ඕනේ මොකද ඒ අවශ්‍ය කරන පාට
සහ පර්ෆෝමන්ස් එකත් බලපානවා. ඒ දේවල් ලබා ගන්න මේ VG කාඩ් එකක් භාවිත කරන එක අනිවාර්යයෙන්ම. දැන් ගොඩක් වෙලාවට ගේම්ස් ප්ලේ කරන්න බෑ VG කාඩ් එකක් නැතුව. හිර වෙනවා ඊට පස්සේ. හිර වෙනවා. ඒ කියන්නේ VG කාඩ් වලත් වර්ග කීපයක් තියෙනවා. නලින් මං වෙනින් මේක චුට්ට කරලා දැන්. දැන් මෙතන ඔබට මේ එක VG කාඩ් එකක් වෙනවා. ඊට පස්සේ තවත් VG කාඩ් එකක් මෙතන තියෙනවා. ඉතින් VG කාඩ් එක එක වර්ග තියෙනවා. දැන් මේ දෙකේ වෙනස පේනවා. ඒ කියන්නේ මේ ලොකු වෙනකොටත් ඒල පර්ෆෝමන්ස් වැඩි යදී. එහෙමද? ඔව්. දැන් මේ වගේ නලින් තියෙනවා. දැන් capacities 3GB 4GB ඔය දෙල තියෙනවා. එතකොට මේක ලොකුනට සමහරව දැන් මේක බලන්න මේ VG කාඩ් එකට power එක ගන්නෙ අපි මේ VG කාඩ් එක motherboard එකට high කරා motherboard එකේ. එතකොට මේ VG කාඩ් එකත් එහෙම ගන්නවා. නමුත් මේකට වෙනම power ආපහු අපි දෙන්න ඕනේ. එතකොට මේක ටිකක් high end VG කාඩ් එකක්. එතකොට මෙයාගෙන් කරන වැඩ ප්‍රමාණයට වඩා විශාල වැඩ ප්‍රමාණයක් අපිට අනිවාර්යෙන් මෙයාගෙන් කරගන්න පුළුවන්. එතකොට අපේ අවශ්‍යතාවයේ හැටියට ඔබට මොකද කරන්න තියෙන්නේ කියන එක හැටියට ඔබට VG කාඩ් එක තෝරගන්න පුළුවන්. ඉතින් මම හිතන දැන් ඔයා දැන් එක එක සයිස් VG කාඩ් පෙන්නවනේ. ඒක හේතු මතර ගන්න බෑ ඕකනේ. බෑ. දැන් අනිවාර්යෙන් මේකට උපදේශක කෙනෙක්, ඇඩ්වයිසර් කෙනෙක් ඕනෙමයි. තමන් කරන කාර්යය මොකද්ද? ඒ කාර්යයට සරල RAM කොහමද යන්නේ? ප්‍රොසෙසර් එක කොහමද යන්නේ? මොකද මේක එක එක අගයන් වලට තියෙනවනේ. තියෙනවා. ඒ අගයන් අස බජට් එකක් තනස්ස. හරියටම හරි. ආ. කාලෙන් කාල වෙනස බජට් එක. එතකොට අපිට මේ ඇත්තට මොණි කම්පියුටර් එක ගැන දැනලා එක්ස්පීරියන්ස් දෙන කෙනෙක්. කෙනෙක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට අලුතෙන් කම්පියුටර් එකක් හදාගන්න ඕනි නම් ඕගොල්ලෝ කරන කාර්යය මොකද්ද කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එඩිටින් කරනවා නැත්නම් ගේමින් වලටද නැත්නම් ඩොකියුමන්ට් වගේ දේවල් ටයිප් කරලා print කරන වගේ පොඩි දෙයක් වගේද ඒ අවශ්‍ය දේ මොකද්ද කියලා කිව්වොත් මේ දැන් මේ සමිත කල්ල මහත්තයා කිව්වා වගේ processor එක මොකද්ද VG එක මොකද්ද RAM එක මොකද්ද motherboard මොනවද කියලා ඒ අවශ්‍ය spec ටික ඔයගොල්ලන්ට හරි ආකාරව මේ නිවැරදිව ඔයගොල්ලන්ට පැහැදිලි කරලා මේ ඒ දේවල් අරන් දෙන්නත් පුළුවන් ඒක ක්ලස් කරලා දෙන්නත් පුළුවන්. ඉතින් phone number එක මම පල්ලෙහා දානවා මේ එතුමාගේ කෝල් කල්ලි වෙලා ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් මොන හරි වෛරස් එකක් ගිහලා හරි බ්‍රේක් ඩවුන් එකක් වැඩ කරන්නේ නැත්නම් මම ජෙනුවින් සොෆ්ට්වෙයාර්ස් මොන හරි දා ගන්න ඕන නම් ඔන්ලයින් කතා කරන්න කතා කරලා අහන්න හැම දෙයක්ම ඒ ටු ඉසෙට් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඊටට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තව ඉස්සරහට කම්පියුටර්ස් ගැන නැත්නම් ලැප්ටොප්ස් ගැන අපි ඒ ටු ඉසෙට් අපි කතා කරන්න ඉන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ තව පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න, ඊට පස්සේ bell icon එක click කරන්න. අතර අපි දාන ලද්දෙන් වීඩියෝ එකක් දානවා notification එක ඔයගොල්ලන්ට එනවා. ඒකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. text පැත්තේ නැත්නම් computer side එකේ ඔයගොල්ලන්ට මොන හරි දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉඳලා ඉතින් ආයිබෝන් සර්. ආයිබෝන් නලී.